සෙනසුරාද උදෑසන මරණ නිවසට විශේෂ අමුත්තන් දෙදෙනෙක් පැමිණියේ. ඔවුන් පැමිණේ නුවර හීරස්සගල සිටේ. හීරස්සගල යනු සුරම්යාගේ උපංගමය. ඇගේ නෑදෑයන් සියල්ලම සිටියේ. මොරවඩ මහතා සමග විවාහවී කොළඹ ආපසු සුරම්යාව නුවර හැදුණේ ඉතාමත් අඩුවෙනි. එහෙ නුවර නෑයෙන් ඉඩක් තිබෙන වෙලාවට මොරවඩ නිවසට ඇවිත් ගියෝය. නන්දනී එසේ ආගිය කෙනෙකේ. ඇහ සුරම්යට වඩා බාලය. නෑදෑයනි සුරම්යාගේ මව වාශයනි. නන්දනී කාලයකට පසු මොරවඩ නිවසට ආවේ සුරම්යාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනි. ඇය ආවේ ඇගේ එකම දියණියෝ හිමාලිද සමගේ. හිමාලියෝ දුටුවනම සුරම්යාට ඇයව හඳුනාගන්නට පවා අමාරු වේ. ඇය දැනව බා සුරම්යාට වඳින්දි සුරම්යා බැලුවේ නන්දනී දෙසේ. මේ චූටි දුවක්කේ. සුරම්යා කෙල්ලව හඳුනාගත්තේ නැති බව දැන නන්දනී කීවාය. අනේ කොහොම අඳුරගන්නද නංගී? මේ අන්තිම පාරට දකිද්දි චුට්ටන් කෙල්ලනේ. හිමාලි බිම්බලාගෙන සිනාසුනායි. එයා ලොකු වෙනවා මංවත් දන්නේ නැක්කේ. පහුගිය කාලේ අම්මා ආවා මිසක් ඔයා අපේ ගෙවල් පැත්තේ ආවේ නෑනේ පුතේ. විමුති අයියගේ වෙඩින් එකට එන්න උන්නේ ලොකු නැන්දේ. ඒකනේ බලන්නකො නන්දනිය කොල්ලටත් වෙච්ච දේ. සුරම්යා කිවේ කඳුලින් දෑස් තෙත්තෙද්දී. අපිත් ඒ කාලේ හරියට දුක්ුණාක්කේ. දරුවට මොන අපලයක් පළදුන්නද කියලා හිතාගන්න බෑ නංගි. කොහක්කේ දැන් පුතා? උඩ ඉන්නවා. අපියන් උඩට එන්න පුතේ. සුරම්යා හිමාලයේ අතකින් අල්ලාගෙන කීවාය. කෙල්ල දැන් හැඩය. ඇඳගෙන මේ තිබුණේ නා රොසපෑක තොසරෙහි. එය දකිද්දි සුරම්යාට සීවේ මහනුවර ගෙවි ගියගේ තරුණ කාලයේ. කෙල්ල ඔසරේ ලස්සනට ඇඳලා තියෙනවා නන්දනි. ඔය ඇඳේ දෙවෙනි වතාවට. ඒත් මං කිව්වේ දිගටම ඔසරේ අඳින්න කියලා. යද්දි මං ලස්සන සාරි දෙකක් දෙන්නම්. මාමා ඉන්දියාවෙන් ගෙනත් දුන්නේවා. දැන් මං ඔවා කොහෙට අඳින්නද? විමුක්ති උන්නේ ඔහුගේ ඇඳ මත නිදාගනේ. නන්දනිත් හිමාලි තෝදස බලා උන්නේ සංවේගයෙන්. හිමාලි අවසන් වතාවට විමුක්තිය දැක්කේ මීට වසර දෙකකට පෙරේ. එදා ඔහු දකිද්දි ඇතිනේ ඕ තරම් හැඟීමක්. ඇයට මේ මොහොතේදී විමුක්ති ගැන දැන්නේ? අයියා කතා කරන්නවත් නැද්ද නැන්දේ? ඒකනි මැනික. ලොකු අයියා උදේට ඇවිත් ටොයිලට් එක්කගෙන ගිහින් නාවල කවල පෝල බෙහෙත් පෝල යන්නේ. අනේ මෙච්චර දෙයක් කියලා දන්නවනම් අපි ගැටමේ බෝධි පූජාවක් හරි තියෙනවා. කොච්චර අගීට හිටපු දරුවද? ඇයි මෙහෙම දෙයක් වුණේ අක්කේ? කොඩි විනියක් වගේ මෝසල කෙල්ලෙක් මෙහෙට ආපු දවසේ ඉඳලා තමයි මේ ඔක්කොම. සුරම්යා කිවි කේන් තියෙනි. නන්දනි මේ කතාව කණින් කොණින් අසා තිබුණේ. දැන් ඉතින් දරුවගේ ජීවිතේ එහෙම පිටින්ම ගොඩ ගන්න ඕන. අයියටත් වඩා එයා ගැනයි බලාපොරොත්තු තියාගෙන උන්නේ. රට රාජ්‍යවල යවල ඉගෙනුවත් එක්කනේ. දරුවට එහෙම විපතක් වෙන්නේ නැහැ අක්කේ. ඉක්මනට සනීප වෙයි. ඇස් දෙක පියවෙන්න කලින් මෙයා සතුටින් ඉන්නව දකින්න නැත්තම් මට ඇති. සුරම්යා කිවේ කඳුළු පිරි දෙනෙතෙනි. යම් පුතේ අපි ගිහින් මොනාරි බොමු. අයියට සීයක් තිබ්බන ඔයාව දැකලා පුදුම වෙයි. සුරම්යා කිවි හිමාලගේ හිස අතගාය. කාමරෙන් යන්නට පෙර හිමාලි තවත් වතාවක් විමුක්ති දෙස බලා උන්නාය. අක්කගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්නත් එක්ක ආවේ. පාලට එද්දි නන්දනී කිවයි, මොකද්ද නංගේ? අල්ලා බඩත් ඔස්සාගෙන පැමිණ කේකුත් කෙසල් ගිඩිත් තියෙ තැල්ලුවාය. අනුලා මේ නන්දනී නෝනාගේ දුව. අනුලා ඇයට කේක් කල්ලද්දි සුරම්යා කීවයි, කෙල්ල ලස්සනය. ගන්න පුංචි නෝනා. අන්නට මෙහින් බබා ලැබෙන්න. අරේ මේදට බබා ලැබෙන්න. එයාලා ගෙනවත් මට බලන්න සීහක් නෑ නංගේ. ඒකනේ පුතාගේ කේන්දරේ බැලුවේ නැද්ද අක්කේ? එයාට දිගටම සෙනසු. හරියට අපල. මගේ වැඩෙත් බෝධි පූජා තියෙන එක තමයි. අද හවසත් බෙල්ලන් විල යනවා. සුරම්යා කිවි හෝල්ලමිනේ. ඉතින් නංගේ මොනාද කෙරෙන්න ඕන?
සුරම්යා තේ බොද්දී අසුආය. නන්දනී බැලුවේ හිමාලය දෙසේ. චූටි දුවෝ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණානේ අක්කේ. අනේ කොච්චර දෙයක්ද? නංගි තනියම මේවා කොහොම කළාද මන්දා? ගෑනු දරුවෙක් හදන්න ඕන මෙහෙම තමා නංගි. අයාලේ අන විදියට හැදුවම පරම්පරාවකටම අපලයි. සුරම්යා මේ කියන්නේ වාෂා ගැන බව එයා අසාගෙන උන් අල්ලාට සිතුනේ. ලෝකෙම කෙල්ල රත්තරන් ඒ කෙල්ල නැතුව පුදුම වෛරයක් තියෙන්නේ. අන්නා සිතුවාය කොළඹ මණ්ඩපේට තීරලා තියෙන්නේ. ඒ ගමන් හොඳ ජොබ් එකකුත් ලැබුණොත් කරන්න ආසාවෙන් ඉන්නේ. හිමාලි ඔසරේ පටගෙන උකුලට දමාගෙන සුරම්යා හා සිනාසුණයි. ඉතින් දුවේ මගෙන් මොනවද කෙරෙන්න ඕන? හිමාලි අම්මා දැස බැලුවාය. චූටි දුවට හොස්ටල් නම් ලැබුණාක්කේ. ඒත් මං හරි පරිස්සමෙන් යාව හැදුවේ. අක්ක දන්නවනේ හීරැස්සකල ඉඳලා මං බස් එකේ නුවරට එයත් එක්කම දවස ගානේ බඩගෑව ක්ලාස් එන්න. අම්මා කෙනෙක් එක කරන්න මේපැයි. එහෙම නැති කෙල්ලෝ හදනවට වඩා හොඳයි කුකුල් පැටව ටිකක් හදන එක. අක්කට කරදරයක් නැත්තම් විතර මුල් අවුරුද්දවත් දුවට මෙහි. නන්දනී ටික කිව්ව අමාරු වෙන්නේ. ඉතින් ඇවිත් මෙහි ඉඳලා කැම්පස් යන්න. මේ සාගර වගේ ගෙදර දැන් පාළුවට ගිහින් තියෙන්නේ. මට පුළුවන් විදියට මං කිල්ලෝ බලා ගන්නම්. පාළුවට පන්සලකටවත් මාත්‍ය කියන්න කෙනෙක් දැන් නැහැ. ඇයි පන්සල් ගානකින් වතුර කල දාස් ගණන් ආවපු කෙල්ලෝ පන්නගත්තනේ? අන්නා කිව්වේ කුසී සිටේ. ලොකු දෙයක් අක්කේ, ලොකුම දෙයක්. සුරම්යා බැලුවේ හිමාලි දෙසේ. මොන හේතුවකටද කෙල්ලව දුටු මොහොතේ සිට ඇයට කෙල්ලගෙන පැහැදීමක් ඇතිවිය? ඒ නුවර ගතිය නිසාද කියා ඇය දන්නේ නැත. එහෙත් ඒද හේතුවකි. නාල්නි වගේ නන්නත්තාරකින් හදාගත්ත දරුවෙක් නෙමේනි. ඇයට සිතින් සිතුවාය. මං කෙල්ලගෙන බලාගන්නම්. නංගි ඒ ගැන හිතන්න එපා. හිමාලි සුරම්යා දෙස බලා කෘතගුණ පූර්වක ලෙස සිනාසුණයි. මේ සියල්ල අසවුන් අන්ලා කුස්සින් බිත්තියට බරවි දැස් පියාගත්තාය. දාහකේ ඒ නංගි ඔබ තරම් කෙනෙක් මේ ගෙදරට ලැබෙන්නේ නැහැ. ඇයි කිව්වේ සිතෙනි. යන්නට සූදානම් වී හිමාලි සුරම්යාට යලි ධනෝබා වැන්දාය. නැන්දරපින් මාව තියාගන්නාට. ඇයි කිව්වේ දැස්සල කඳුළු තිබියේදී. ඔයාගේ අම්මයි මායි එකට හැදුනේ. අපි නුවර මහමායට ගියත් එකට. එහෙම එකේ මං ඔයාට උදව් කරන්න නැද්ද? මං අයියටත් වැඳලා ඉන්නා මම්මේ. හිමාලි උඩට යද්දී නන්දනේ සුරම්යාත් බලා උන්නේ දුබ්බර දැසිනේ. කෙල්ල සිරියාවයි නංගි. සුරම්යා උඩට යන හිමාලි දෙස බලා කීවාය. උඩුමහල්ට යද්දීත් විමුති නිදී. හිමාලි සැහෙන වෙලාව කෝදෙස බලා උන්නයි. ඇයි වැන්දේ නැත? ඇඳට බරවිය හොගේ නල්ලතර හාදුවක් දුන්නේ. තවත් මොහොතක් කෝදෙස බලාහිඳ පහලට ආවාය. හිමාලිත් නන්දනීත් මොරගඩ නිවසෙන් පිටවිය සතුටෙනි. වෑන්රියට නගිද්දිත් හිමාලි මොරගඩ නිවස දෙස ආශාවෙන් බලා උන්නයි. ලබන සතිය සිට තමාද මේ ගෙදර ඉන්නා බව සිහිවෙත්ම ඇගේ සිතර කුමද්දෝ රසබර හැඟීමක් දැන්නේ. ඒ දැනෙන හැඟීම කුමක්ද? හරියට මෑට සිතාගත නොහැක. ඔහාගේ වාසනාවට නැන්දලාගේ ගෙදර නවතින්න ලැබුණා චූටිදුව. නන්දනී කිව්වේ සැනසීමෙනි. නැන්ද හරි හොඳයි නේද අම්මේ? නුවර වැඩි ආවේගියේ නැති වුණාට අපට හරි හිතයි. ඇරත් ඔහාව දැක්කම නැන්දර ආසයි දෙන්න ඇති. හිමාලි අම්මා දෙස බලා සිනාසුණයි. ඒ තව කවුද ඉන්නේ? නැන්දයි මාමායි විමුක්ති අයියයි තව වෙන කවුරුවත් නැහැ. වැඩට ඉන්න අය විතරයි. සක්විති අයියලා? එයාලා වෙනමම ඉන්නේ. එහෙනම් හොඳයි. හිමාලි සෑහෙන දුරක් යනතෙක් කල්පනාබරව ගියාය. විමුක්තියෝ සීවියගේ දෙතොල්පට අතර තුනී මදහසක් ඇඳුනේ. අම්මේ, ඇයි විමුක්තියට මෙහෙම උනේ? මොකක්ද එතන සිද්ධ උනේ? නැන්දලා හරියට කියන්නේ නැහැ. ඒ පුංචි අම්මා මට කිව්වා ඔක්කොම. විමුක්ති පුතා ඔය මංජුලයික එන්ගේජ් වුණානේ ඒ රට යන්න කලින්.
පස්සේ විමුත්ති එද්දි මෙහෙ ඇවිත් උන්නා මාමාගේ නංගි කිතුව. විමුත්තිගේ නෑ නා. ලස්සන කෙල්ලෙක්. මං එක වතාවක් දැකලා තිනවා. එයාගේ අම්මා නැති වුණා. පස්සේ විමුත්ති පුතා රට ඉඳලා ආවම ඔය දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙලා තිනවා. ටිකක් බරපතල සම්බන්ධයක්. එතකොට මේ කසාදේ මංජුලා ඉන්නකෝ කියනක ඔය අම්මා තාත්තා නැති කෙල්ලට අනුකම්පා කරලා තමයි මාමයි නැන්දයි කොළඹ ගෙදරට එකගෙන ඇවිත් තියෙන්නේ. ගෙදර වැඩටත් එක්ක. පස්සේ කාට හරි බන්දලා දෙනවා කියලා හිතාගෙන. ඒත් දෙන්න යාළුවා නෑ නයි මස්සේ නයිනේ. ඉන්ද්‍රයි පුල්නුයි එකට තිබ්බම ඇවිලෙන එක හන්නත් දෙයක්ද? ඔය සම්බන්ධ නිසා විමුති කසාදෙට ටිකක් අදිමදි කරලා. එතකොට හිමාලයසේ උනන්දු වෙන්නේ. පස්සේ සුරම්යට මේක අහු වුණා. ගෑණි පරලුණා වගේ වුණාලු. ඉදාම කෙල්ලව ගෙදරින් එලෙවවලු. ඇයි අම්මා තාත්තා නැති හිඟන කෙල්ලෙක්නේ. සුරම්යා පුතාව දෙයිද එහෙම කෙනෙක්ට? එයා ගියා. ඔව්. ඊට පස්සේ තමයි විමුක්තිගේ මංජලාගේ කසාද ඉක්මන් කරලා තියෙන්නේ. ඕක විමුක්තිට ලොකෝට බලපාලා තියෙනවා. විමුක්ති කෙල්ලට පණවාගේ ආදරය කරලා තියෙන්නේ. ඇඟ හැදුනට මොලේ පොඩි එකෙක්ගේ වගේනේ. ඒක දරාගන්න බැරි වුණා. කසාදෙට ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දි මේක වුණා. පව්. විමුක්ති අය ඒ ගර්ල්ට හරියට ආදරෙන් ඉන්නේ නැති. මෙහෙම වෙන්න. නේද අම්මා? ඒකනේ පුදුමයි කියන්නේ. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. හිමාල සිතේ විමුක්ති ආදරය කළ වාශා ගැන. ඇය කොහොම යුවතියක්ද කියා බලාගන්නට ඇත්නම් යයි හිමාලට සිතුනි. මේ තරම් වටිනා කොල්ලෙට මිසේ වූයේ ඇය ඒ තරම්ම වටිනා කෙල්ලෙක් නිසාද? ඉගෙන ගත්ත ගර්ල් කෙනෙක් දම්මේ? එච්චරම නෑ. හැබැයි වැඩට දක්ෂයිලු. ඔය බුක්ෂොප් එක එහෙමත් බල්ලා තියෙන එයා. දැන් එයා කෝ? කොහෙ ඉන්නවද දන්නේ නෑ. අම්මයි තාත්තයිත් නෑනේ. ඉතින් කවදාරි විමුක්ති අයියෝ හොයාගෙන එයිනේ. එච්චර ආදරේ කළා නම්. ආවත් එයාට එන්න දෙන්නේ නෑනේ. විමුක්ති අයියගේ ජීවිතය අපරාධේ. නේද අම්මේ? කොච්චර වටින කෙනෙක්ද? ආදරේ කරන්න ගියාම එහෙමනේ. රජවරුන්ට සිංහාසනේ නැති වෙනවා. ඒත් ඔයා නොදන්න දෙයක් තියෙනවා අම්මේ. කවදරේ ඒ රජාව සිංහාසනේ තියන්නේ ගෑණියෙක්ම තමා. හිමාලයේසේ සිතුවා පමණි. කීවේ නැත. ටිකක් දුකින් දොත් විමුති අයව ගොඩ ගන්නත් පුළුවන් නේද අම්මේ? හිමාලි වෑන්රියේ පිටපස අසුනේ පැත්තකට බර වී ඇසුවායි. ඔහිට වඩා අයව ගොඩ අරගෙන තියෙනවා. ඒ චූටිදුව ටිකක් දුකින් ඕන. එතකොට දැන් අයියා මැරි කරන්න හිටපු මංජුලා දැන් කෝ? ඒක නම් දන්නේ නැහැ. විමුක්ති අයියට අසරිය වුණාට පස්සේ එයාත් එන්නේ නැතුව ඇති. ආවත් දිගට මෙනේ ගන්නෑ. ජයසිරි ඔය හරියින් ටිකක් ස්ලෝ කරලා යම්. නන්දිනී කියවි විමුක්ති බුක්සිටි පසුවේදී. මේ තමයි විමුක්ති පුතාගේ බුක්ෂොප් එක. හිමාලි හැරී ඒ දෙස බලාගෙනම ගියාය. ලස්සනයි නේද අම්මේ? අය හරි ලස්සන ජීවිතේ පටන් ගන්න ගිහින් තියෙන්නේ. වැරදි කෙනෙක් එක්ක. නන්දනී හිමාලිගේ කතාවට දෙයක් එකතු කළාය. කැම්පස් පටන් ගන්න කලින් ටිකක් මං ආවනම් අම්මේ මට ලේසි. නැත්තම් අද ඇවිත් හෙට ඉඳන් කැම්පස් යන්නත් බෑනේ. මම මේ කොළඹ පාරවල් දන්නෙත් නෑ. පළවෙනිද කිරිබත් කටක් කාලා මෙමු. නැන්ද ඔයාව බස්සල යවන එකක් නෑ. එහෙම වුණත් කමක් නෑ අම්මේ. වැඩිය කරදර කරන්න ඕන නෑ. හිමාලි මොහොතකට ආසනේ ඇලවුණාය. ඇය දිනෙත් පියාගෙන මොහොතක් උන්නාය. කොමද්ද සතුරකට යලිත් ඇයට විමුක්තිය සීවි. මටත් මොනා වෙලාද මන්දා. හිමාලි සිතුවේ පුදුමේනේ.